මාලිමාව පක්ෂයෙන් දිගින් දිගටම චෝදනා එල්ල කළේ අනුකුමාර දිසානායකගේම වචන වලින් කියනවා නම් පන්තියකට ගිහලා ඉස්කෝලේකට ගිහලා ස්මාර්ට් බෝඩ් එකක් දෙන එක ඔව්ව වැඩද එහෙම කියලා තමයි ප්‍රශ්න කරේ. බස් එකක් දෙන එක ලොකු දෙයක්ද ඔව්ව වැඩද? ඇත්තටම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් තව දුරටත් ඔය විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කරන අයම පෙරලා බලය ලබා ගැනීමෙන් පස්සේ අපිත් ඒ දවස්වල ඕගොල්ලන්ට මේ වගේ උදව් කළා. ඒ නිසා එහෙම උදව් ඒක ඇතුලේදී උදව් ප්‍රති උපකාර විදිහට ලබා දෙන්න වුණොත් පක්ෂේ මොකද ගන්න තීරණය? එතකොට නිමේෂ් මේක ඉතා පැහැදිලි. ව්‍යාපාරිකයෝ උදව් කරන්නේ හොර මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට උදව් කරන්නේ යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒුණාට පිරිසුදු මන්ත්‍රීවරු ඉන්නවනම් මම උදාහරණයක් අපේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් කියන්න පුළුවන් නම් වශයෙන් හරිත් ප්‍රාස මහත්තයා හෝ මම හෝ අපිට එහෙම ව්‍යාපාරිකයෝ නෑ. එහෙම අඳුරුන අපිට අඳුරන අපේ අඳුරන ව්‍යාපාරික අපිට දෙන්නේ අපිට තියෙන ලෙංගතුකම ප්‍රතිඋපකාර බලාපොරොත්තුවක් නෑ. කොහෙවත් මගෙන් ඉල්ල නෑ. කිසිම කෙනෙක් ඉල්ලලා එහෙම ඉල්ලන මිනිස්සු අපි එහෙම සම්මත කරගන්නෙත් නෑ. අපිට දැනෙනවානේ මේ මොන වගේ මේ ගේම් කාරයෙක්ද එහෙම. මට එරාන්ට හර්ෂට සදිත් මහත්තයාට ඔය අපේ රන්දිම් බන්දු මනමැත්තුමාට ඔය කාටවත් එහෙම එක්කෙනෙක්ට එහෙම බලපෑම් වෙන්නේ නැහැ. එන ගේම් ගහපු කට්ටිය දන්නවා. එහෙම අපේ නෑ කියන්නෙම නෑ. අපේ එක්කෙනෙ දෙන්නෙක් ඉන්න පුළුවන්. බහුතරය එහෙම නෑ. මම මේ බොරු කියන්නේ මෙතන ඇවිල්ලා අපේ අංග සම්පූර්ණයි කියන්නේ නැහැ. එක්කෙන දෙන්නෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට යමතිකම් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් සදිත් මහත්තයා හරි පරිස්සම් මේකට. එතකොට මේ ඔය අනුරකුමාර මහත්තයා කියන අනුරකුමාර මහත්තයාලාගේ බිලියන 8කට වැඩි තියෙනවා මේකේ. පක්ෂ අරමුදල. ඒතර එතුමා බිලියන රුපියල් ලක්ෂ 700ක් විතර ගලලා තියෙනවා රට යන්න මේටි. ඔහු බිස්නස් ක්ලාස් එක. ගාන ප්‍රතික්ෂේප කළා. ඔහු කිව්වා මට ඒ සියල්ල ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. කවුද දීලා දෙන්නේ? අනුරකුමාර දිසා. කවුද සල්ලි දීලා දෙන්නේ? ඔහු පෙරලා කියන අසල්ලි දීලා තියෙනවා. ටික ටික දීලා තියෙනේ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ පක්ෂයේ ඒ දේවල් තියෙනවා අරමුදල් තියෙනවා. නෑ. ඔහු ඒක ඉදිරිපත් කරනවා කියලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනද? නෑ. මම හරියන විශ්වගේවත් ඉදිරිපත් කරන්න රණවික්‍රම සිංහ මහත්තයා. නෑ නෑ නෑ. ඒක තමයි ඒක තමයි. ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒතරයි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒතර මෙහෙමයි. ඕවට මයික මම වරදක් තේරුම් කියන්නේ එකම වැඩේ ඒගොල්ලන් අර නිර්දාන පන්තියෙන් ඇවිල්ලා බිස්නස් ක්ලාස් එක යන එකට මම කැමති නෑ. ඒක ඔය ලක්ෂ 700ක් යනවා ගියා කියන්නකෝ ඒක බබ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලියන මම හිතන්නේ ලක්ෂ මිලියන 3ක් විතර එනවා දැන් බිස්නස් ක්ලාස් ටිකට් එක ඇමරිකාවට එන්න. ඒතර 25ක් විතර ගියානේ. ගණන් හැදුවොත් ලොකු ගාණක් එනවා. එතකොට මේ කොහොම හරි ඔය මං කියන්නේ ඔය මුදලුත් දෙන්නේ අනුරකුමාරගෙන් අනුත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මම ඒකත් කියනවා. ඔය උදව් කරන්නෙත් එහෙමයි. ඔය ව්‍යාපාරිකෝ අනුරකුමාරත් හොරගම් කරනවා කියලා කොහෙවත් නැහැනේ. ඔබේ ක්‍රෙඩිට් එකක් දෙනවා. ඒ ක්‍රෙඩිට් එකක් දෙනවා අනිවාර්යෙන්ම. ජේබිගේ ගොඩක් කට්ටියට ඉන්නවා. හොරු දෙන්නේ කොණ්ඩෙපොකට එහෙම ඉන්නවා. මේ කප්පම් ගන්න ඉන්නවා. සෙට් එකකුත් ඉන්නවා. කොණ්ඩෙපොකට දෙන්නේ. ඔය දෙන්නේ තුනෙක් ඉන්නවා මේ. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. සවස 6:25ට. දසත නිවුස් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.